උඹලා හම් වෙනකොට මට හිතුණා මොකක් හරි ජෙල් මාල්ලේකට මාත් පැටලෙනවා කියලා. ඒකද මට ප්‍රොජෙක්ට් කියන්නේ. දැරි වෙලාවත් මේක ගැස්සුනොත් තවත් අවුරුදු 10කට මට බෝඩින් වෙන්න වෙනවා. ඒත් මල්ලි හරි වැඩක් දෙමු. මෙරට ප්‍රේක්ෂකයාගේ ඇසට නිතර ගෝචර නොවුණු නමුත් රංගදරයෙකු කළ මනා නිරූපණයන් රසක් කළ ඒවායේ මතකෙහි ඉතුරු කළ අයෙක්ද වේ නම් ඒ සෝමසිරි දෙහිපිටියයි. 1933 ජනවාරි 29 වනදා ගම්පහදී උපන් දෙහිපිටියේ දොන් සෝමසිරි මෙරට වේදිකාවේ වික්‍රමපෑ රංගදරයෙක්. රත්තරන් එළව ගිහින් මෙලොව ආවා පවාවති කුණ්ඩලකේෂි මනමේ ආදී ජනප්‍රිය මෙන්ම ප්‍රබුද්ධ වේදිකා නාට්‍යවල චරිත නිරූපණය කරමින් සිටියදී මහාචාර්ය සිරි ගුණසිංහගේ මැදිහත්වීමෙන් සිනමාවට පිවිසියා. එහෝගේ සත් සමුද්‍ර චිත්‍රපටය සඳහා එතැන් පටන් ඇරඹු සිනමා ගමන වෙස්ගත්තු අහස් ගව්ව තුම්මං හන්දිය හාරලක්ෂේ බඹරුවේවිත් සිරිබෝ අයියා සරුංගලේ ආදී චිත්‍රපට රසක ප්‍රබල චරිත නිරූපණය කළා. එම චිත්‍රපට නිසාම හෙළවුඩිය තුළ අති දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස සෝම්සිරි දෙහිපිටිය ස්ථාපිත වුණා. වරෙක සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස සිනමාවේ රැඳුණු ඔහු වල්මත්තු වූ චිත්‍රපටයේ ගීතයකට ගායනෙන් දෙක්ුණා. එසේ ප්‍රතිභාව පාමින් විවිධ මානයන්ගේ චරිත නිරූපණය කරමින් සිටියදී 1982 වසරේ ඔහු ජීවිතයෙන් සමුගත්තා. මෙවර අපි ගෙනෙන්නේ සෝම්සිරි දෙහිපිටියේ චිත්‍රපට පහක්. සිහසුන, රිදීනිම්නය, දියමන්ති, සිරිබෝ අයියා, වල්මත් වූ, මේ සියල්ල ඔබේ ප්‍රිය සැප්තැම්බරයේදී.